මේ රට නැගිට්ටෝපෝ ප්‍රදේශයක්. එදා මේ රට මුම්මුඩ චෝල අධිරාජ්‍යයට යට වෙලා තියෙන වෙලාවේ මේ මොරවක් කෝරලෙන් ආපු කීර්ති කුමාරයා මේ රට එක්සේසත් කරලා මේ රටේ ඒ අධිරාජ්‍ය පරාජයට පත් කළා. මේ රටේ අපේ ආධිපත්‍යය නැවත පිහිටෙව්වා පළවෙනි විජේබාහු නමින්. ඒ වීරෝධාරලේ තිබෙන ඔබ සියලු දෙනාම මේ රට නැවත වතාවක් 2022 අප්‍රේල් 12 වෙනිදා පරාදීන වෙලා අපේ සෛරීභාවය අහිමි වෙලා තියෙන මේ මොහොතේ මේ රටේ සෛරීභාවය නැවත දිනාගෙන මේ රටේ අපේ අනාගත දූදරුවන්ට උරුම කරන්න අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය කරන දවන්ත ජනවරම ලබන සැප්තැම්බර් 21 වෙනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීලා ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඔබට මතකයි එදා බුද්ධික පතිරණ මැතිතුමා, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි ඇවිල්ලා මේ පිට්ටනිය එදා හැදුවේ මුල්ගල තිබ්බේ මොකටද? එදත් මහ වැසි දවසක් මේ අකුරැස්සට නව නගරයක් ගොඩනගන්න. නමුත් මේ රටේ පසුගිය අවුරුදු 4 ඇතුළත එක ගඩොලක් තියාගන්න බැරි විදියට රට බංකොලොත් වීමේ සාපය අද අපිට පේනවා. දියුණු අකුරැස්ස නගරයක්, දියුණු මාතරක් ඇති කරලා ඉදිරියට ගෙනියන්න නම් අලුත් ආණ්ඩුවක්, අලුත් බලාපොරොත්තුවක් අපට ඕන කරලා තියෙනවා. අන්නේ බලාපොරොත්තුව ඔබට අරගෙනයි අද අපි මේ අකුරැස්ස නගරයට පැමිණියේ කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන මිත්‍රවරුනි. ඔබ දන්නවා එදා අතිමහත් ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නා. නමුත් අපි දන්නවා මොකද වුනේ කියලා. ධම්මික පැණියක් ගෙනල්ලා 30,000ක් අපේ මිනිස්සුන්ව කොවිඩ් වලින් ඝාතනය කළා. හෙළ ගොවිතැන කියලා බොරුවක් කරලා මේ රටේ කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය, කුරුඳු කර්මාන්තය බිඳුවට දාලා තුන් වේල කාපු අපේ මිනිස්සුන්ව රොටියයි ලුණු මිරිසයි නැති තැනට පත් කළා. ඒ විතරක් නෙවෙයි, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, විශේෂයෙන්ම තෙල් සංස්ථාව ඉතාම මුග්ධ විදියට පාලනය කරලා පාරවල් වල සති ගණන් තෙල් පෝලිං හදලා ඒවායේ මිනිස්සු මිය යන තැනට පත් කළා. ගෑස් ටැංකිය පිපිරෙන තැනට පත් කළා. ඒ විතරක් නෙවෙයි, පැය 14 පැය 15 විදුලි කප්පාදුව ඇති වෙන තැනට කටයුතු යෙදුණා. ඒ වගේම මේ රටේ ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා රටේ මූල්‍ය තත්ත්වය පහළට ඇදලා දාලා අන්තිමට රටට ණය ගෙවා ගන්න බැරුව රට බංකොලොත් බව ප්‍රකාශ කළා නේද? ඒක මේ රටේ අද උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණේ ගරු මහින්ද රාජපක්ෂ, ගරු ගෝඨාභය රාජපක්ෂ, ගරු බැසිල් රාජපක්ෂ මේ රට බංකොලොත් කරන්න, මේ රටේ සෛරීභාවය අහිමි කරන්න, මේ රට හිඟමනට වැටෙන්න වරදකරුවන් කරලා අවසන් අම්මේ තාත්තේ. එහෙමනම් මතක තියාගන්න, පසුගිය මැයි 9 වෙනිදා මහජනයක් කැලින්ම පාරට බහැලා මහින්ද මහත්තයාට යන්න කිව්වා. ඒ වගේම 2022 ජූලි 9 මහජනයක් කැලින්ම පාරට බහැලා 300,000 හමුදාව පිරිවරාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂට යන්න කිව්වා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ වාතුරු ටික හිතුවා, අපේ ජනසේන විජේසිංහ සහෝදරයාත් ඉන්නවා, මෙන්න නියම වෙලාව විප්ලවය කරන්න කියලා. බැස්සා ජූලි 11 අනුරදිසා නායක මහත්තයාගේ ගෝල බාලයෝ ටික පාර්ලිමේන්තුව ගිනි තියන්න. හැබැයි මේ රටේ පාරට බහැපු ඒ අවංක මහජනයා ඒ කැරල්ලට ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැතුව විතරක් නෙවෙයි, ඒක මහපාරෙදිම පරාජය කළා. ඒක එහෙම නොවුනා නම් අද අනුර කුමාරට මාතර රැස්වීම තියන්නවත්, මෙතන අපිට රැස්වීම තියන්නවත් වෙන්නේ නැහැ. අර බංගලි දේශේ වගේ මිනි කන කැත, ඒ වගේම රට අවුරුදු ගානක් ආපස්සට යන භයානක ලේවිලක් බවට මේ රට පත් වෙනවා මිත්තෝරුනි. එනිසා අපි ඔබෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ක්‍රියාවලියක් රටට අවශ්‍යයි. මේ බංකොලොත් භාවය මිදෙන මැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. අද මේ තියෙන්නේ తాවකාලික තත්ත්වයක් මතක තියාගන්න අම්මේ තාත්තේ. අපි 2028 එහාට ණය ගෙවන්න තීරණය කළා තියෙන්නේ. ඒ වගේම අපි තුන් ගුණයක් තෙල් මිල ඉහළ නංගලා, දෙගුණයක් විදුලි බිල ඉහළ නංගලා තමයි අද මේ ස්ථාවරත්වය කියන එක ළඟා කරගෙන තියෙන්නේ. හැබැයි අපි මේ ස්ථාවරත්වය ළඟා කරගත්තට මතක තියාගන්න අපිට 2028 ඉඳන් ණය ගෙවන්න තියෙන බව. අද රුපියල් 195ට පෙට්‍රල් ගෙන්නන්නේ, රුපියල් 200ට ඩීසල් ගෙන්නන්නේ, කීයද අකුරැස්සේ ගහන්නේ? ඒ වගේම අද ලංකා විදුලි බල මණ්ඩලය පළවෙනි මාස 6 දී ඔබ සියලු දෙනාගෙන්ම රුපියල් 20,000ක් වැඩියෙන්
අරගෙන තියෙන ඔබ සියලු දෙනාගෙන්ම අන්නේ විදියට ඔබව හුරන් කාලා තමයි මේ අර්බුදයේ මේ తాවකාලිකව සමහන් කරලා තියෙන්නේ. මේක කාගේවත් මැජික් එකක් නෙවෙයි. මතක තියාගන්න මේ අර්බුදය විසඳන්න කියලා මේ తాවකාලික తత్వය ඇති කළේ ලක්ෂ 220ක් අහිංසක මිනිසුන්ගේ කර මත බදුබර පටවල මිසක් ඒ අංකොලොත් භාවයට වග කිව යුතු කිසිවෙක්ට බර දාලා නෙවෙයි. අන්නේ අයුක්තිය ඒ අයුක්තිය පරාජය කරන්න ලබන 21 වෙනිදා ඔබට අවස්ථාවක් තියෙනවා මිත්‍රවරුනි. පළවෙනි දේ මතක තියාගන්න මහින්ද මහත්තයා යම් යම් දේවල් මේ රටේ කළා වූ අපි පිළිගන්නවා. මේ රටේ එදා යුද්ධයට නායකත්වය දුන්න ඔක්කොම ඇත්ත. හැබැයි රට බේරගත්ත නායකයා අන්තිමට මොකද කළේ? රට මංකොල්ල කන්න තමන්ගේ පවුලට ඒක වරප්‍රසාදයක් කරගත්තා. දැන් අපිට පුළුවන් පාලටුවේ ඉන්නේ අම්මා. හැබැයි මහින්ද මහත්තයාටත් රාජපක්ෂවරුන්ටත් බහින්න කිව්වට වේදිකාවෙන් බහින්නේ නැහැ. දේශපාලනයෙන් යන්නේ නැහැ. 21 වෙනිදාට නාමල් මහත්තයාට අපි පාඩමක් උගන්වලා පෙන්නමු. 100ට 1ට බස්සලා ඒ දේශපාලනය අවසන් කරන්න පියවර තබන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම තවත් අය ඉන්නවා මේකට පෙරහැරේ ගිය රටේ තෙල් පෝලිං හදපු ගෑස් පෝලිං හදපු ඒ සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට පුළුවන් මිත්‍රවරුනි මේ අවස්ථාවේදී ඔබේ ඒ විරෝධය පළ කරන්න. ඒ වගේම මේ රට මෙතෙන්ට මේ 7000ක් පත්ුනේ දූෂිත දේශපාලනයයි කැරලිකාරී ලේවැගිරිච්ච දේශපාලනයයි නිසා. ඒ නිසා මතක තියාගන්න මේ මාතර මේ අකුරැස්ස මේ නිල්වලා ගඟ ඇති වෙන්න ලේ ගලපු තැනක් නැවත වතාවක් ඒ ලේවැකුණු ඉතිහාසයට මේ රටේ දේශපාලනය බිලි නොදී ඔබේ දරුවන්ගේ අනාගතය බිලි නොදී අපි මේ රට මෙතනින් ඔබට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් කණ්ඩායමක් ඉන්න සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයට අපි 21 වෙනිදා රට බාර කරමු කියන ඉල්ලීම ඔබ සියලු දෙනාගෙන්ම කරනවා මිත්‍රවරුනි. ඒ වගේම අපි ඔබට කියන්න ඕනේ ඔය ඇතම් අය ඇවිල්ලා කතා පවත්නවා ඔය මාතරක් තිබුණා පචගහ කියලා ලස්සන තෙල් බේත් වෙලෙන්ද වගේ කතා පවත්නවා හරිම සුද්ධවන්තයෝ වගේ කතා පවත්නවා පැටිගිරිය ගැන කියන අනික් අයගේ අපි දන්නවා ඔය ඔක්කොගේම පැටිගිරිය අපේ ඩලස් මහත්තයයි අපි දන්නවා ඕගොල්ලන්ගේ පැටිගිරිය මොකද්ද කියලා අපි ඒ ලෙවල් එකට වැටෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ පැටිගිරිය කියන්න. හැබැයි අපි එකක් ඔබට කියනවා මේ රටේ නැවත රැවටෙන්න මේ රටේ දරුවන් වෙනුවෙන් ඔබට අයිතියක් නැහැ අම්මේ තාත්තේ මේ රටේ තරුණ පරපුර රවට්ටන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රටින් යන්න බැරුව ඉන්නවා පාස්පෝර්ට් එක නැහැ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටට එන්න උත්සාහ කරනවා අද වීසා එක ගන්න විදිහක් නැහැ. මොකද වංචාව එතන රජ වෙලා. ඔය හැමෝම වංචා ගැන කිව්වට ෆයිල් පෙන්වුවට වංචාව නතර කරලා පෙන්වුවේ ඒගොල්ලෝ නන් නෙවෙයි. මේ රටේ එදා තිබුණා සෞඛ්‍ය සේවයේ හිමොග්ලොබින් ප්‍රශ්නයක්. අනුර දිසානායක මහත්තයා දෙයකට දඬුවම් දීලා හිරේට ඇරියේ නෑ. එක වචනයක් කියලා නෑ සෞඛ්‍ය සේවයේ ක්‍රියාවලිය ගැන. මේ රටේ ස්වාධීන වෛද්‍යවරු එවැගේම මේ සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරු ඒ විතරක් නෙවෙයි මේ රටේ හිටපු සමාජ ක්‍රියාකාරිකයෝ මහපාරේ සටන් කරලයි අද කෙහෙලිය ඇතුළු පිරිස හිරේ දාලා තියෙන්නේ. ඒ වගේම ඊ වීසා ගණදෙනුවෙන් රට උගස් කරද්දී විදේශිකයන්ට අපේ දේශ සීමාව ජනතා විමුක්ති පෙරමුණ අනුර දිසානායක වචනයක්වත් කියලා තියනවද? නෑ. ඒකත් උසාවි ගිහිල්ලා නතර කළා. මේ රටේ දේශ සීමාව රටට රැකලා දුන්නේ ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණපු ඒ දේශ සීමාව අපි රැකලා දුන්නේ මමයි එවැගේම සුබන්දිරන් මහත්තයයි හකීම් මහත්තයයි උසාවියට ගිහිල්ලා. ඒ නිසා අපි දූෂණය නවත්තන්න නිකම් ෆයිල් පෙන්න ඉඳලා නෑ. ඇත්තටම අපි දූෂණය නවත්තලා තියෙනවා. ඒ වගේම මේ අරගලේ අපි ඉදිරියට ගෙනියනවා මේ රට නැගිට්ටෝපෝ ප්‍රදේශයක්. එදා මේ රට මුම්මුඩ චෝල අධිරාජ්‍යයට යට වෙලා තියෙන වෙලාවේ මේ මොරවක් කෝරලෙන් ආපු කීර්ති කුමාරයා මේ